විස්සයි විසිතුනේ රටටම මොකොද වනේ. විස්සයි විසි හතරේ රටට මොකොද වෙන්නේ. විස්සයි විසිතුනේ රටට මොකොද වනේ. රටම දන්නවා වනදේ. දැවන්ත බදුබරක් ආර්ථික පීඩනයකින් සමස්ත ජාතියටම සමස්ත රටවැසිටම පෙළෙන්නට වූ වසරක් ලෙස දෙදා ස්විසිිතුන අපිට නම් කරන්නට පුළුවන්. දෙදාස් විසි දෙක වසරේදී. ුණු තෙල්පෝලිම් ගෑස් පෝලිම් නිමාාවෙන මධදා ස් විසිිතුනේදී. හැබැයි එහෙම නිමාාවුනාට දෙදා ශවිසිිතුනේදී ගෑස්්ටික මලදීගන්න ඉන්දන ටික මලදී ගන්න අත්‍යවශ්‍ය බඩු බාන්්ඩ ටිකමලදී ගන්න බිනිස්සුවතය සල්ලි නෑ. ඒක තමයි දෙදා ශවිෂිතු නෙවුුණේ බාන්්ඩ හිගේකින් තොරවතිබුුණට බාන්්ඩ බිලදී ගැනීමේ හැකියාව රෙන අගයක් තමයි දෙදා ශවිෂිතනේ ජනතාවගේ සමස්ත රට වැසියන්ගේ තිබුණේ ලැබෙන සංකයා දත්ත ලේඛන වගේම මහ පොළොවට බැහැපු හාම මහපොළොවෙ කියන කතාවත් ඒක තමයි. ආණ්ඩුවක් පවිදිහයට ජාතියන්තර මූල්්‍යය අරමුදලස් සමඟ සිදුකරපු ගිවසුම මූල්්‍යය ගණු දෙනුවත් එක්ක රටට යම් හුස්ම පොදක් ලබා දෙන්නට තාවකාලික හෝ රනිල් වික්‍රම සිංහමහතා ප්‍රමුmuka ආණ්ඩුවට හැකියාව ලැබෙනවා යමෙකුට කියන්නට පුළුවන් නය ගනීමෙන් තවත් රට බංකොලොත්වෙනවා තවත් රට උගුලක තමයි හිරවෙන්නේ කියලා හැබැයි මිනිස්සුන්ට හුස්මගන් හරි ජීවත් එන්න හරි ඉදිරි ගමනක් ගැන හිතන්නට රටේ ආර්ථිකයට යම් අත්ලසිල්ලක් අවශ්‍යවතිබුණා ඒ අත්වැසිල්ල ලබා දෙන්නට රනිල් වික්‍රමසිංහ ප්‍රමුක ආණ්ඩුවට හැකියාව ලැබුණු බවද විස්සයි විසිතුන වසරයේදී අපි සඳහන් කළ තුයි ඒවගේම තමයි විස්සයි විතු රටේ නිෂ්පාධන ආර්ථිකය බරපතල ලෙස බිඳ වැටච්චවසරක් ලෙස අපට නම් කරන්න පුළුවන් විශේෂය අපට ලැබෙන තොරතුරු අනුව ටේ ඇගුලුම් කර්මාන්තය විශාල්ල පසු බෑම්ිකට ලක්ව තිබෙනවාඒ වගේම තමයි රටේ නිෂ්පාධන ආර්ථිකය දිනෙන් දින තපපරෙන් තප්පරය විද්‍යාස් විසිතුන වසරේදී පසු බැහැපු වසරක් ලෙස අපිට නම් කරන්න ඩපුළුවන් ඒ අනුව ආර්ථිකමය වසයෙන් ගත් කල ඉතාම වියවුල් සහගත ඉතාම ව්‍යාකූල වූ ජනතාවට දැනිච්ච පීඩනය ජනතාවට දැනිච්ච වසරක් ලෙස සාර්ථක මේය වශයෙන් විස්සයි විසිතුන අපට හඳුන්වන්නට පුළුවන් ආණ්ඩුව පාර්ශවෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වෙන් ලක්බපු ලොකුම ජෑග්‍රහණය තමයි ජාතියන්ත්‍රර මුූල්‍යය අර මුදලෙන් අයිලබා ගැනීම. විදේශ නය ප්‍රතිව්හ ගත කරනය යටතේ චීනයට ගැවීමට තිබුණු නය ප්‍රතිහුව ගත කරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමු කාණ්ඩුවට හැකියාව ලැබීම විදේශය නය ප්‍රතිහ ගත කරණය සම්බන්ධයෙන්. යම් යම් එකගතාවලට පැමිණීමට ජනාධිපතිවරයා ප්‍රමු කාණ්ඩුවට හැකියාව ලැබීම විස්සයි විසතුනේ ආණ්ඩුව පර්ක්ශුවෙන් ජනාධීපතිවරයා පාර්ශුවෙන් ලබාගත් විශේෂ ජෑග්‍රහණ නිසාට හඳන්වන්නට පුළුවන් ඒහර නයවාරික ලබාගැනීම වැනි දේවල් අපිට හඳුන්වන්නට පුළුවන් නය ලබාගැනීම ජෑග්‍රහණයක් නොමන බවකිීවතුයි හැබැයි රටේ මිනිස්සුන්ට ජීවත් පෙන්න්න හුස්ම පොදක් ගන් හරිමේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට බාණ්ඩාගාරයට මුදල් අක්ෂතිබුණු මොහොක ඒ ගත්තදේ රට බංකොලොත් භාවඒ එක තිබෙන මොහොතක ගත්ත ඒ නය අගය කිරීමක් කළ යුතුයි එහෙට යම් වටිනාකමක් ලබාදිය යුතුයි කියන කාරණයද මේ සටහන්කරු සිහිපත් කරනවා එම නැතුව මේක වෙන දේශපාලලික කතාවක් නොවන බවද ඔබටකිව යුතුයි ඒවගේම තමයි දෙදා ශවිසිතුනේ විච්ච තවත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් ලෙස මේ සටහන්කරු හඳුන්වනවා පනාත්පාල මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණයක් තමයි කලින් කලට නිසි අවස්ථාවේදී නීති අනු කොලො පැවැත්වේුතු ොහොතෙකද මැතිවරණ පැවැත්වීම හැබැයි මැතිවර්ණ සිතයම පලාා සබහ මැතිවර්ණ සිතියම මේ වන විටත් දින නියමයක් නොමතිව අකුලාදමාතිබෙන රටකයි අප වෙන්නේ දෙදස් විසිිතුන වසරේදී පලාත්පාල මැතිවර්ණය අකුලා දැමීම සිද වුණා එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක් වගද සිහිපත් කළේතුයි.ඒ වගේම තමයි පලාාත් සබහ මැතිවරණයද. මේ වන විට අතුරු දහන්ව තිබෙනවා කවදා කුමන මොහොතක කුමනාකාරයෙන් තබයිද කියන එක ප්‍රශ්නාර්ථයක් එයනුව දෙදාස් විශිතනය වසරේදී පැවැත්වීමට තිබ්බ නිල්ල ලෙස නීති අනුකුලෝ පැවැත්වීමට තිබ ආණුක්‍රම ඉවස්ථාවට අනුව පවත්වීමට තිබ්බ ඇතම් මැතිවරර්ණ කල් දමා තිබෙන විශේෂම පලාාත්පාල මැතිවර්ණය ඒ වගේ මතමයි පළාත් සබහ මැතිවර්ණේ ද අතුරු දහන් නී තිබෙනවා එයනුව මැතිවරණ අතුරු දහන් කරපු වසරක් ලෙස දෙදා ශවිිතුන අපිට හදුන්වන්නට පුළුවන් දෙදස් විෂි රටේ දේශපාලන පක්ෂ පිළිබඳව කතා කරන විට දේශපාලන පක්ෂ බහුතරේකට දෙදා ස් විෂ දුන කියන්නේ ඉතා ම අපල කාලයක් ඇතැම්මිට දෙදස් විසි හතරත් බොහෝ දේශපාල පක්ෂවලට එතරන් සුභ වෙනවා කියලා මටනම් පේ නෑ මහපොවේ ජනමතය දිහා බැලූ හම දෙදස් විසිතුනේ කෞද රටේ සාර්ථකම නායකයෝ කෞද දෙදස් විසිතුනේ සාර්ථකවුණේ මේ සකහන් කරම්ට අනුවනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයකු ලෙස දෙදා ශවිෂි දෙකේ තිබ් ආර්ථික අවපාථය ආර්ථික පිපරිීම් සමාජ පිපරීම් සහ මේ සියල් දෙස බැලූ විට රනිල් විික්්‍රම සිංහ ජනාධිපතිවරයා රාච්චනායකෙකුත් ජනාධිපතිවරයකු ලෙස දෙදා විෂි තුනේදී යම් සාර්ථගත්යක් ලබාගෙන තිබෙන බව කිවයතුයි එයට ප්‍රධහනදම නිදසුන් ලෙ සමාදක් වන්නේ ජාතියන්ත්‍ර මූල්්‍ය අර මුදල සමඟ ඇතිකරගත් ගණු දෙනුවඒගේම තමයි විදේශය ණය ප්‍රතිව්ුවගත කරණය කිරීම දේශීය නය ප්‍රතිවහගත කරණය කිරීමඒ වගේම තමයි ඔහුට එරහිව දේශපාලනය තුළ දේශපාල පිටිය තුළ විශාල පිපිරීම් සිදුවන්නට ඔහුට ප්‍රතිවරුද්ධව ප්‍රථවීප්ලවයන් සිදුවන්නට ඔහු කිසි විටක් ඉඩ තැබේ නෑ ඒ අතින් බලන කල රනිල් වික්‍රමසිංහ යනු දෙදශ විසිිතුනේදී ඉතාමත්ම සාර්ථක උපයශීලි උපක්‍රමික නායකයකු වග සිහිපත් කරන්නට ඕන ඒ වගේම තමයි දෙ විෂතුනේ ජනතාාවීරයා කවුද මා මීට පෙරත් යම් යම් අවස්ථාවල්දී සඳහන් කර තිබෙනවා සීයට තුනක තිබ්බ ජනතාාව මුක්ති පැරමුණ එහෙමන් නැත්තැන් ජාතික ජනබලවේගේ නායක අනුර කුමාරදිසා නායක අද මහපොළොවතුල දිනෙන් දින තප්පරයෙන් තප්පරය මොහොතන් මොහොත අනුර ප්‍රමුmuka ජාතික ජනබලවේගේට ජනරැලක් මහජනස්ුනාමයක් ගසමින් තිබෙන මොහොතක් මේක ඒ කවුරු පිළිගත් නොපිලිගත්ත් මහපොලොව දෙෙස බලන ඕනෙම පුරවසියකුට. පෙනෙන කාරණයක් බව සිහිපත් කළ ේතුයි ඒ ඉර සීට තුනක තිබ්බ අනුර ප්‍රමුඛ කණ්ඩාය මේ ජනමතය කොතනද තියන්නේ කියන කාරණය ප්‍රශ්නනාර්ථයක් එක සීයට හතල්ියද සීට පනහෙන් එහාද එය ප්‍රශ්නර්ථයක් විය හැකි හැබැයි සට තුනේ හිටපු අනුර ප්‍රමුඛ NPP එක අද වෙන විට විශාල මහජන ප්‍රශාදයකට ලක්වෙමින් පවතිනවා විශාල මහජන රැලක් මහජන ස්ුනාමයක් NPP එක සහ අනුර කුමාර දිසාාවට හම සිටින බව සිහිපත් කළ ුතුයි ඒ අනුව දෙදස් විෂිතුුණ වසර කියන්නේ අනුර කුමාර නැමති ජනතා වීරයා නිර්මාණය කරපු වසර ලෙස අපට මේ සියල්ල දෙස බලන කල හාදුන්ුවන්නට පුළුව ිලකඩ බලමු විස්සයි විසි හතර විස්සයි විසිහතර කියන්නේ මා සටහන් වලදී සඳහන් කරනවා වගේ මලාංකය දේශපාලන තැටිය හොඳටම රත්වෙන වසරක් ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු බැතිවරණයක් පැවැත්වීමට නියමිත වසරක් බ බදවිදශ විෂි හතර වසර අපිට නම් කරන්නට පුළුවන් ස්්ටීර වශයෙන්ම ජනාධිපති වර්ණය විවස්ථාවට අනුව රටේ ආණඩු ක්‍රම විවස්ථාව වටනුව විස්සයි විසි හතරය පැවැත්වේතුයි ලංකීය දේශපාලනය ඉතිහාසේ දෙස බලන කල පත් පන ජනාධිපතිවරයා නියත වශයෙන්ම පාලමේන්තු විසරවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යනම එකයි ලංකාවේ දේශපාලන සිතියය මේ ස්වභාවය ඒ අනුව බලන කල ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක්ක එමට නියමිතයි මුලින් බොහෝ විට ජනාධ තිවරණීමට නියමතයි හැයි ඇතැම් තොරදුතුර වාර්තා වෙනවා මොලින් මෙන්නේ පාර්ලිමේතු මැතිව වර්ණය කිය න වග රටේ මිනිස්සුන්ට අවුරදු හැත්තෑ හතක හැත්තෑඇටක ඉතිහාසය තුළ ලාංකීය දේශපාලන සංස්කෘතිකමය ආර්ථිකමය ඉතිහාසය වෙනස් කරන්නට විලි රුදාවකින් පෙළෙන නොහොතක් ලෙස මේ සටහන් කරු හඳරන්නවා විශ්සයි විසි හතර මොකද අර්ගලයක් තුළ දෙදශ විසිි දෙකේදී මෙමරටේ විදායක ජනාධිපතිවරෙක් තුනෙන් දෙක ආණ්ඩුවක් මෙරටේ මිනිස්සු පන්නා දමින් සමාජ ආර්ථික පරිවර්තනයක් ගැන බරපතල විශ්වාසයක් තැබුවා හැබැයි ජනතාව විදිහට ජනතාවට ඒ අවස්ථාව ලැබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික මැතිවරණයකින් ඒය අනුව ජාතික මැතිවරණ දෙක් පාර්ලිමේන්තු පැතිවරණයක් ඒ වගේම තමයි ජනාධිපති වරණයක් විස්සයි විසිහතරයේදී නිර්මාණයවීමට පැවැත්වීමට නියමිතයි ඒ අනුව ජනතාවට විලිරුදාවෙන් පෙලෙන ආර්ථික සමාජ ක්‍රමය වෙනස් කරන්න ජනතාව විල්රුදාවෙන් පෙළෙනවාය පෙලීමට උත්තරය තමන්ගේ පරමමාධිපත්ති බලය ජනතාවට හිමියෙනවා තමන්ගේ කතිර බලය විස්සයි විසි අතරය හිමි වන වසරක් ජනතාවට බොෝදේවල් විස්්සයි විසි හතරය වෙනස් කරන්නට අවස්ථාව ලැබේව කියලා පිහිතරවා ජනතාව තීන්දුව අවසාන තීන්දුව වේවී. ජනතාව විසින් විස්්සයි විසි හතරේ කෞද මීළඟ ජනාධීපතිවරයා කෞද මීළඟ ආණ්ඩුව කියන කාරණය. තීන්දු තීරණ කරාවී එවගේම මෙ රටේ ආගමික නායකයන්ටද මේ රට ගොඩනැගීමේදී විශාල කාර්ය භාරයක් තිබෙන වග අද දවසේ මේ වසරේ අවසාන වැඩ සටහනේද අපි මතක් කරන්නට කැමති විශේෂෙන්ම බෞද්ධ සංස්කෘතික හරපද්ධතියත් එක්ක ගොඩනැගිච්ච මානව ශිෂ්ඨාචාර්යක් තමයි අපට තිබෙන්නේ මේක වටා හින්දු කතෝලික එවගේ ඉස්ලාම් මේ සියලුම දහමන් එකට ගැටිච්ච පරිපූර්ණ සංස්ක. තික හර පද්ධතියකින් යුත්ත රටක් තමයි මේ රට මේ රට ගොඩනගද්දිී ආගමික නායකයන්ට විශාලකාර්ය භාරයක් තිබෙනවා ඉතිහාසය තුළ භික්‍ෂූන් වහන්සේ බෞද්ධ රටක් මේ එක නොබියව කියනවා බෞද්ධ රටක මේ රට ගොඩ නැගීමේ දී මහා සංගරත්නයට විශාල කාර්යභාරයක් තිබෙන මහිතනවා විශ්සයි විසිහතර කියන්නේ මහා සංගරත්නය හරි තීන්දු තීරණ ගනිීවී හරි අනුශාසන රාජ්‍යනායකයන්ට ලබාදේවී එවගේම තමයි කතෝලික ඉ ස්ලාම් අනිකුත් ආගමික නායකයන්ට ද විශාල කාර්යභාරයක් තිබෙනවා මේ රටේ මිනිස්සු දැවන්තා ආර්ථික සමාජ පීඩනයකින් ඉන්නේ මේ පීඩනයන් වලින් මුදවාගන්නට ඔවන්ට ලොකු බලපෑම කරටේ පාලකයන්ට එල්ල කරන්න ටපුළුවන් ඔවුන් නිවර්දි දිශානතිය රටේ මිනිස්සු වෙනුවෙන් තෝරා ගනී කියන විශ්වාසය ද අපට තිබෙනවා මහජනතාව කියනදේ. මහජනහඬට රටේ ආගමික නායකයන් භික්‍ෂූන් වහන්සේ වගේ මතමයි අනිකුත් ආගික නාකයන් සියලු දෙෙනවාම. තුේ විකි කියන විශවාසය අපට තිබෙනවා. යනුව දෙදශ විෂිතුුණ වසර අවසාන්වෙන්නට තබත් හෝරා කහිපයක්තිබෙන මේ මහොතේ මේ වසරේ විස්්සයි විසි තුුණ වසරේ අවසාන වැඩ සටහනයි, අපි ඔබටගෙනාවේ. නව වසරේ හමුවෙනතුරු. ලබන්නා වූ විස්සයි විසි හතර නව වසර ඔබට සුබම සුබ නවවසරක්වේවා.